Mali and Family YouTube channel එකට ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ අපේ පුතාට ඉක්මනින්ම අකුරු කියීමේ චාරිත්‍රයට අපි සූදානම් වුණ ආකාරයයි. මුලින්ම කියන්න ඕනි අපි ලංකාවට වැකේෂන් ගිහිල්ලා අපව එන්න ලං වෙනකොට තමයි අපි තීරණය කරේ අපේ පුතාට අපි අකුරු කියීමේ චාරිත්‍රය මෙහිදිම කරලා ගියොත් හොඳයි කියලා. මොකද රටින් පිට ඉඳලා අපිට මේ චාරිත්‍ර ටික හරි විදිහට කරගන්න බැරි වේද කියලා අපිට හිතුන නිසා මුලින්ම අපි කරේ ජ්‍යොතිෂ්‍යවේදියෙක් ලවා පුතාගේ උපත් වේලාවට අනුව අකුරු කියවන්න හොඳ දිනයක් වේලාවක් සහ දිශාවක් බලාගත්තා. ඒ අනුව දවස් දෙකක වගේ කාලයක් තමයි අපිට ලැබුණේ මේ චාරිත්‍රයට සූදානම් වෙන්න. හරියටම කරගන්න බැරි වේද කියලා අපිට හිතුණා. මුලින්ම අපි කරේ අවශ්‍ය දේවල් සූදානම් කරගත් එක. ඔයාලට අවශ්‍ය නම් බලන්න පුළුවන් මම ඒ දේවල් description box එකේ දාලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන ගොඩක් අය අකුරු කියීමේ චාරිත්‍රයට ගණදෙවි හා සරස්වති මෑණියන්ගේ රූප විතරක් තියෙනවා අපි දැකලා තියෙනවා. ඒත් අපි දැනුවත් වන ආකාරයට සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ පිළිරූප දෙකක්ද මෙහි තැබීමෙන් ඔබගේ දරුවාට විශේෂ වරප්‍රසාදයක් ලැබෙනවා කියලා. ඒ අනුව අපි බුදු පිළිම මහන්සේ ඉහළින්ද ඊට ටිකක් පහළින් දෙපැත්තට වෙන විදියට සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ පිළිම දෙකද තියාගත්තා. ඊට දෙපැත්තෙන් ගණදෙවි හා සරස්වති රූප දෙකද අපි තියාගත්තා. අනිකුත් සියලුම දේවල් කහරෙදි කැබැල්ලක් උඩ සකස් කරගත්ත මේ විදිහට. අපේ පුතාට සුබ අකුර ලියන්න තිබුණේ සුදු හාල් පෝරුවක් මත. ඉතින් ඒකටම කාසෙත් රන් ආභරණත් එකතු කරන්න තිබුණා. ඉතින් මේ දේවල් ඔයාලගේ දරුවන්ගේ උපත් වේලාව අනුව වෙනස් වෙනවා. ඒ වගේම සිංහල හෝඩිය ඉංග්‍රීසි හෝඩිය ඇතුළු පොත්පත් කීපයත් පහලින් පැදුරක් මත සූදානම් කරගත්තා. පුතාගේ විශේෂ දවසට මම කේක් එකක්ද ඉක්මනින්ම සූදානම් කරගෙන ඒ කේක් එකත් ඒ මතින්ම තියාගත්තා. පුතාට සුදු පාටි නැෂනල් සූට් එකක් සූදානම් කරගෙන අපිත් සුදු ඇඳුමින්ම එදා දවස සැරසුණා. පුතාගේ අකුරු කියවීමේ අවස්ථාවේදී පිරිත් දේශනා කිරීමට අපි ස්වාමින් වහන්සේ නමකට නිවසට ආරාධනා කරා. ඉතින් ඒ අනුව ස්වාමින් වහන්සේගේ පිරිත් දේශනාවට සවන් දෙන ගමන් සුබ මොහොතට සුබ දිශාව බලා මුලින්ම කියවන්න තිබුණ අකුර අපේ පුතා කියෙව්වා. ඊට පස්සේ පුතාන්ට ලියන්න යෙදিলা තිබුණ සුබ අකුරත් හාල් පූරුව මත පුතා ලිව්වා. ඒ අවස්ථාවේදී ස්වාමින් වහන්සේ පුතාට කිව්වා එතනින් කැමති දෙයක් අරගෙන දෙන්න කියලා. ඉතින් අපේ පුතා අරගෙන දුන්නේ සිංහල හෝඩියක්. මේ සියලු දේන්ම පසුව අපි පුතාගේ අතින්ම ස්වාමින් වහන්සේට අටපිරිකරක් පූජා කරා. අපේ පුතාගේ මේ විශේෂ අවස්ථාවට සහභාගී වුණේ අපේ පවුලේ අය විතරයි. ඉතින් එදා පුතාට එයාගේ ආච්චිගෙන් සීයාගෙන් වගේම මාමගෙනුත් මේ විදිහට තෑගි ලැබුණා. ඒ වගේම කියන්න ඕනි පුතාගේ අනාගත ප්‍රයෝජනෙ වෙනුවෙන් එදා දවසේ අපි බෑන්ක් ඩිපොසිට් එකකුත් කරා. ඉතින් ඔයාලටත් පුළුවන් නම් ඔයාලගේ දරුවන්ගේ විශේෂ දවසේ ඒ වගේ දෙයක් කරන්න. ඒ දේ ඔයාලගේ දරුවන්ට කවදා හරි ලොකු උදව්වක් වෙයි. මේ තියෙන්නේ පුතාගේ ඒ විශේෂ දවසේ මම ඉක්මනින්ම සූදානම් කරගත්ත කේක් එක. අපි මේ විදියට තමයි අපේ පුතාගේ අකුරු කියීමේ චාරිත්‍රයේ දවසේ ඊට ඉක්මනින් දවස් දෙකක් වගේ කාලයක් ඇතුළත සීල දේවල් ඉෂ්ට කරේ. මේ සීල දේවල් අවසානයේදී හවස් කාලයේදී අපි අපේ පුතාගේ අතින් අසරණ වුණ පවුල්වල ඉන්න දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදා දුන්නා. මම හිතනවා මේ වගේ කාලයකදී මේ වගේ පුණ්‍ය ක්‍රියාවලට අපි අපේ දරුවන්ව හැකිලෙස යොමු කිරීම ඉතා හොඳ ආදර්ශයක් කියලා. එදා දවසේ අපේ පුතාටත් ගොඩාක් සතුටුයි. ඉතින් යා පුංචි දරුවෙක් වුණත් අපහසුයෙන් වුණත් ඒ බර පොත් පාර්සලෙක ඒ දරුවන්ට ලබා දුන්නේ හරිම ආසාවෙන්.
ඉතින් මේ විදිහට තමයි අපි අපේ පුතාගේ අකුරු කීමේ චාරිත්‍ර ඉතා ඉක්මනින්ම සිදු කරේ. මම හිතනවා ඔයාලත් ඔයාලගේ දරුවන්ට අකුරු කියවන්න සූදානමින් ඉන්නවා නම් මේ වීඩියෝ එක ඒකට උදව්වක් වෙන්න ඇති කියලා. මේ වගේ තවත් වීඩියෝ බලන්න Mali and Family YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි.